शुभ दिवसक इति आरंभ करने सुदान मदत उबे आदरणीय प्लेंटीआई सिंधु देखाई कोरोना तत्व अभी हितन विधि विविध विविधाकार विनाशेनवा इति अपीट सिद्ध विनवा मे तत्व अनुगत विन कोहमुनत ටිකක් අඩු වෙලා කියලා හිතලා අපි පොඩ්ඩක් එළියට බහැලා වැඩ කරන්න පටන් ගන්නකොටම නැවතත් ආය ඒ තත්ත්වේ වැඩි වෙලා හැම දෙයකම තියෙන එක ක්‍රමවේදයයි ඒ තමයි අපි ආරක්ෂා වෙනක අපි පරිස්සම් වෙනක ඉතින් ඒ සියලුම දේවල් ඒ විවිධාන වලට අනුව තමයි අද දවසේ මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ ඉතින් ඔබත් පොඩ්ඩක් ඒක ඔළුවට අරගෙන අපි මේ විදිහට වැඩේ කරගෙන යමු ඒ කතා දෙකක් නැහැ ලංකාවේ තියෙන ලෙමන් පෆ් අතරේ ස්වභාවික ලෙමන් රස ගැන්වීමේ අමුද්‍රව්‍ය පමණක් ඇති එකම ලෙමන් පෆ් එක මැලිබන් ලෙමන් පෆ් විතරමයි કૃතිම වර්ණක ඇත්තම නැහැ මැලිබන් ලෙමන් පෆ් chill වෙන ලෙමන් දැන් ප්ලේන්ටිය සිදු දෙක මේ විදිහට කරන් යනකොට මගේ ඔළුවේ තිබ්බ මෙයාට එන්න කියන්න ඕනේ එන්න කියන්න ඕනේ හැබැයි මමත් පොඩ්ඩක් පොඩි කාලයක් ගත්තා ඔහුට එන්න කියන්න මොකද ඔහුගේම කියලා ගීත ටිකකුත් හදාගෙන आवत्तम मेके वटिनाकम तीयन कि मगे उलवे तिब्ब देदास दासे स्टाइन मदिरी संकीर्णे एक्तरा रात्रेक वेदिका स्टाइन मदिरी संकीर्णे वेदिका वुड अपि दिन्नगे जीविते बहुम तीर्णात्मक रात्रियक गत उना मट तिब्बे प्रतिपलय कियन्न ए तमयि हत्वन अदिरे सिर सुपरस्टार कौद कियन एक मगे मतके निवरदिनम मम एन्विलोप एकक अरगेन मेहेम दैन लंकावम बलन इन्नवा किला दन्नो मगे सहाय निवेदिकाव हिटी टेहानी मारा मम पुड पिटपस टेहानी मट मे पेन नम हरित कीन पुदे कील वेरदीन वाई सीए दिव्य हाँ करगा दिब्बे मिन्न मे नम दिंद मट भूम सतुटे उजार विंकिया पुलाउना सिर सूपर स्टार हत्न दीरे किरुला दिना गाने पियात राजपक्ष कील ए पियात राजपक्ष अद्दे प्लेन टीय सिंधु दुखाई विन मे दीर कई बोवान बलापुर सुपरस्टार उना नमुत मे गमन हर हेमिंग आवे अभी मेहत काले तमाय धकिन्ने में पियत राजपक्ष के हिट्स टिका नत्तम मे हिन जनप्रिय सिंधु सेट टिका एवत एक दैन तमाय अभी पियत राजपक्ष मे एलिपेहेली धकिन लभिन मुकद्द मे काल परास यत्रम करे मेहमाई मनुय मन हितान्ने मन सुपरस्टार वेद्दि मटर अवुरुदु 22 मन मतक विदियत 21 22 हरि එතකොට මං හිතන්නේ මට ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ මට හිතන විදියට මම මට තේරුන්නේ නැව මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක වෙන්නේ නැති මං හිතන්නේ මගේ ඔළුවේ ඒ දවස්වල වැඩ කරපු දේ මොකද්ද මං කරන්න ඕනේ. මොකද ඒ කියන්නේ මම ඇත්තටම ඊට මම පොඩි කාලේ ඉඳන් මියුසික් කරන්න ආසයි සහ කවදා හරි ගායකෙක් වෙන්න ඕනේ කියන දේ ඔළුවේ තිබුණා. නමුත් ඒකට ඒ කියන්නේ සුපර්ස්ටාර් දැන් ඒකට යන්න ඕන පාරක් ඇදිනේ. සුපර්ස්ටාර් එකෙන් මට එකපාර බූස්ට් එකක් දුන්නා. මට හිතා ගන්න බැරි වෙයි. ඒ කියන්නේ එකපාර උඩට තිබ්බා මම දන්නේ නැහැ මම මොකද්ද කරන්න ඕනි කියලා. ඊට පස්සේ මම අර සුපර්ස්ටාර් වෙච්ච ඒ අර සෙලිබ්‍රේෂන් කාලයක් තියනනේ. ඒ කාලේ ඉතින් මම ඒ කාලේ ෂෝස් උත් තිබ්බා. ඉතින් මම ෂෝස් වලට යනවා. එහෙම ටිකක් ෆන් එකේ හිටියා ටික කාලයක්. පස්සේ තමයි මට තේරුනේ ඒ කියන්නේ අර ඒ සුපර්ස්ටාර් ඒ වීමම මදි අපිට සංගීතමේ සංගීතයෙන් ගමනක් යන්න. ඒකට මට ඊට පස්සේ තමයි මට තේරෙන්න ගත්තේ මේකට ඔරිජිනල්ස් තමන්ගේම ගීත අවශ්‍ය වෙනවා ඉස්සරහට යන්න කියලා. මොකද ඒකට මම හොඳම එක්සැම්පල් එක මම හිතන්නේ ශිහාන් අයියා, ශිහාන් මිහිරංගයි. එයා අදටත් එයා ඉන්නේ එයා සුපර්ස්ටාර් එකකින් යා. අතර සුපර්ස්ටාර් වින් කරත් නැහැ ශිහාන් අයියා. නමුත් එයාගේ ඔරිජිනල්ස් නිසා තමයි ආදතා වෙනතුරු ගොඩක් ලොකු තැනක ඉන්නේ. ඉතින් පස්සේ ඔක තේරෙන්න ගන්න ටිකක් වෙලා ගියාට පස්සේ इटस मंगित रईट मम मगेम ओरिजिनल टिकट बाहिन वगैरह डे बस हा ये प्रोसेस अत्र अरे इतपुग मेम सिंधु पाक अक्र बेहतर टीका वेलागत्म कद हरी सिंधु अक्र अंग ऊहे सिंधु अक्र अदे ई थिंक एम खाले गिहिलतम तेरूंगे तमंगेम ओरिजिनल अदागे तमें दमे आप गमने
අපූරුයි ඒක තමයි විය යුතු දේ මේ හරි අපූරු කතාවක් පියත් මේ මතු කරේ කියන්නේ සුපර්ස්ටාර් තරගයක් දිනීම පමණක් ප්‍රමාණවත් නෑ මේ ශාස්ත්‍රයේ රැඳීම ඒක කවුරුත් හිතනවා මේක හරි දැන් මෙහෙමයි channel වලින් උදව් කරනවා දැන් මෙහෙම වෙනවා නග්ගලා තියනවා එහෙම වුණා කියලා මේ ගායන ශාස්ත්‍රයේ ගමනක් යන එක අමාරු කියන එක පියත් මේ විදිහට කියන එකත් ලොකු දෙයක් මොකද මම මනුවේ දැන් ඒ කියන්නේ මට හම්බෙන කට්ටියනනේ දැන් ඒගොල්ලෝ කියන අයියේ මම මේකට apply කරා මේ මොකද්ද ස්ථායකට apply කරා මම කියනවා හරි යන්න ඒකෙන් තමන්ව මැනගන්න තමන්ට තියෙන capacity එක මැනගන්න එතනින් එහාට ඔයාගෙම ඔරිජිනල්ස් කරන්න සමහරු කියනවා ඉතින් කවර්ස් කරන්න ආසයි මම කියනවා කවර්සුත් කරන්න මොකද ඒ කියන්නේ හැම එකෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා ඊට පස්සේ මම කියනවා කවර්සුත් කරන්න නමුත් ඒත් එක්කම තමන්ගේ කියලා දෙයක් මැරෙන්න කලින් හරි තමන්ගේ මොකක් හරි කන්ටෙන්ට් එකක් මේ ලෝකෙට දීලා යන්න කියන එක තමයි මම මගෙන් අහන නංගිල මල්ලිලාට කියන්නේ අර පියත් කියපු කතාව හරි මොකද මේ මට මතකයි පියත් රාජපක්ෂ අවසන් දවසෙත් දැන් අර ටැග් හරියට හම්බුනේ එක්ක කාර් එකක් නතු පාට ගිහලා ෆොටෝ එකක් අරන් මට මතකයි කියනවා අයියේ කාර් එක හම්බුනොත් ඇති ඒක නම් තමයි ලොකුම මේ අවශ්‍යතාවේ කාර් එක හම්බුනොත් නම් ඇති ඔෆිස් යන්න කියන ඒ වගේ කතාවක් තමයි හිටියේ ඒ තරම් තරුණ අවදියක හිටියේ නේ ඔව් ඒ කියන්නේ ඒ කාලේ ඇත්තට ලොකු බලාපොරොත්තු නෑ ඒ කාලේ ලොකුට ඇත්තට ලොකු එහෙම ඩ්‍රීම්ස් තිබෙත් නෑ මන් රංගයි නේද ඒක හොඳටම තේරෙනවා මොකද ඔබ පාසල් ශිෂ්‍යෙක් හැටියට අවසන් වෙලා මේක මේ එළියට එනකොටමයි මේ දේ සිද්ධ වුනේ පියත් දැන් මේ තව ඔයා කියපු ලස්සන කතාවක් මට මතකයි ඔවා කියපු දෙයක් තමයි දැන් මම ඔබ රස්සාවක් කර කර හිටියනේ මේ මේක වෙන කාලේ ඒතර රස්සාවෙන් ඔබට පොඩි ප්‍රොමෝෂන් එකක් කියමු දිලොස් සස්වීම කුද්දිලා දැන් ඒගොල්ලන් වෙන ආයතන වලට ඔබ එක්කන් යනවා ඊළඟ මේ ඉන්නේ පියත් රාජපක්ෂ දන්නව නේද මේ සුපර් ස්ටාර් කියලා ඇහුවාම තමයි ඒගොල්ලන් දන්නේ නැහැ දන්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි උනේ සීන් එක දැන් ඇත්තරම මම සුපර් ස්ටාර් වින් කරලා මගේ ලයිෆ් එකේ වෙච්ච මගේ මියුසික් කරියර් එකට වඩා මගේ ඇත්තටම ප්‍රොෆෙෂනල් කරියර් එක තමයි අයියේ මට මේ හොඳක් උනේ මේ මම එතකොට වැඩ කරේ ඒක කන්ස්පෙන්ස් ආයතනෙ. ඉතින් ඒගොල්ලෝ තමයි මට ලොකු සපෝට් එකක් දෙනවා මේ කම්පැනි එකේ. ඉතින් මම ඒකේ ඉඳලා ඊට පස්සේ මට එක එක කම්පැනිස් වලින් ඔෆර්ස් ආවා. ඊට පස්සේ මේ ඇත්තටම කන්සර්ට් වලට වඩා මම හිතන්නේ ඒ කාලේ මට ජොබ් ඔෆර්ස් එනවා. අපිත් එක්ක එන්න මම දන්නේ ඇයි කියලා. يعني ඒක මට හිතා ගන්න බෑ සාමාන්‍ය ඉතින් මියුසික් පැත්තට එන්න ඕනේ. ඒ කාලේ මට ගොඩක් මේ ජොබ්ස් වලට මේ කෝල් කරා. ඔයා එන්න මම හිතන්නේ ඒගොල්ලෝ දැනගෙන හිටියා මම මේ වගේ කම්පැනි එකකට වැඩ ගන්න කියලා. ඊට පස්සේ මට ඔෆර්ස් කීපයක් ආවා. ඊට පස්සේ මම ටික කාලයක් ඔම කර කර හිටියා ඊට පස්සේ මේ අම්මා කැමති වුණේ නැහැ මං ফুল ටයිම් මියුසික් වලට යන්න. ඉතින් අපි හැබැයි අයියා කිව්වේ මේ අපි මාව ප්‍රොෆෙෂනල් මේ අපි ගියාම ඔය සමහරු මාව දන්නේ නැති සිද්ධිය තිබ්බා. ඊට පස්සේ ඒ ඉතින් අර ඒ අර ඔෆිස් ක්‍රවුඩ් එක ඉතින් ඇත්තටම ටීවී බලන ඒගොල්ලන්ට ඉතින් නෑ සබ් බං හරි කැමති ඔබේ නිහතමානී භාවය ඔබ ඒ දේ හරි හැමදැනම කියලා අයියේ මහර වැඩින්නේ එහෙම ගිහිල්ලා අරගොල්ලන් පෙන්නනවා නෑ ඉතින් ඒක මේ මං කියන්නේ අපි රියැලිටි එකනේ නේද ඒක ඇක්සෙප්ට් කරන්න බෑ මං නම් ඉතින් ඒක 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 නියමයි පියත් ඒව තමයි තරුණෙක් වුණාම ඒ දැන් මේ මේ මේක සමහර විට මේ තරු සංකල්පේ ඇඳගෙන ඉන්න කට්ටියට හොඳ කතාවක් මේ ඔව් සහ මම මේ දැන් අයියා කිව්වනේ ඔය මේ මම අවුරුදු 6ක් විතර ගියානේ දැන් මගේ මේ ඔරිජිනල්ස් අරගෙන එළියට එන්න මම ඒ කාලේ මේ මට දැනෙච්ච දෙයක් මම දන්නේ අනිත් කට්ටිය කොහොම මාත් එක්ක එකට එකඟ වෙයිද කියලා ඒ කියන්නේ ලංකාවේ මට හිතෙනවා මේ අර නිකන් එහෙම අර හිතන්නකො නිකන් පිට රටවල ජස්ටින් බීබර් සීන් එකේ ලංකාවෙ ඉන්න බෑ කියලා මට හිතෙනවා දැන් මට හිතෙන ඊට වඩා පොළොවේ පය ගහලා මිනිස්සු එක්ක ඉන්න එක තමයි මට මගේ ආතල් එක නම් ඒක මට මිනිස්සු එක්ක කතා බහ කරලා එහෙම ඉන්න ආස නැතුව නිකන් අර राजपक्ष हरि मे सुधानी प्रथम गीते रसमी पियत राजपक्ष गायक ओम सुंदर निर्माण कदूटती मम वडा प्रियकरण गीत Yali hamu enne kedina da api obavima
වසන සන්නට බෑනේ මගේ හද ඔබම සොයන ඇටි අපි ඇයි මෙම අපගෙන් මිදී දෙමසක් යන්නන වාගෙවි යළි හමුවෙන්නේ කෙදිනද අපි ඔබ විමසුවලේ දෙනු අන්තෙත් පියත් දැන් මේ ඔබේ පියා ඒකල අර මේක උත්තාවන පියත් රාජපක්ෂ පුතත් රාජපක්ෂ කියලා කතාවකුත් ඇදුරන්නේ මම දැක Facebook එකේ කාලේ යනවා ඔබේ පියත් කලාවට සම්බන්ධ කෙනෙක් ඔහු රංගන ශිල්පියෙක් කියලා තමයි අපි අඳුරගන්නේ අපි ඒකන මතක් කරමු ඔව් මන් රංගයි තාත්තාගේ නම ලලිත් රාජපක්ෂ පියත් රාජපක්ෂ නේද ඉතින් තාත්තට තාත්ත ඇත්තටම කලාවට සම්බන්ධයි එයා ස්ටේජ් ඩ්‍රාමාස් වලට තමයි ගොඩක්ම කැමති ඉතින් ඔහුගේ ආභාෂයක් මං හිතන්නේ ඔහුගෙන් තමයි මට සංගීතය කියන එක ඇඟට එන්නේ මොකද එයා මේ තාත්තට මේ සිං කරන්නත් පුළුවන් ඉතින් මට සමහරක්ලාට තාත්තගේ යාළු හම්බුනාම ඒකලුන් කියනවා පුතේ අපිට ඇහෙන්නේ වාගේ තාත්තා මීට අවුරුදු 25කට විතර කලින් සිං කරපු වොයිස් එක තමයි ලොගුන්ට දැන් මගෙන් ඇහෙන්නේ ඉතින් අනිවාර්යෙන් ඒක වෙන්න ඇති මොකද සමහරක්ලාට කෝල් එක ඇන්සර් කරාමත් දැන් සමහරු පටල ගන්නවා මමද අප්පච්චිද කියලා ඉතින් ඔහුගෙන් තමයි ඉතින් මේ මියුසික් එක ඇඟට එන්නේ ඉතින් ඔහු ආදරෙන් මතක් කරනවා. දැන් ගෙදරින් කැමති වුණාද දැන් මේ ඉගෙනගෙන කොම කරලා ඔබ විදුර විද්‍යාලේ ඉගෙන ගත්තේ? ඔව් විදුර කොලේජෙක ඉගෙන ගත්තා. දැන් මේ කොම ඉගෙනගෙන රස්සාවක් කරපු දැන් මේ කොල්ලව කලාවට බාර දෙන්න ගෙදරින් කැමති වුණාද? තිබුණා තිබුණා ප්‍රශ්නයක් තිබුණා. ඉස්සර අම්මට අම්මා ආස මම 8-5 ජොබ් සීන් එක තමයි අම්මා ආස. ඉතින් මම يعني මට මම අවුරුදු දෙකක් විතරයි ඔෆිස් ගියාට පස්සේ මට තේරුණා ඒක නෙමෙයි මගේ සිද්ධිය කියලා. ඒක ඔෆිස් වලට ව ගැලපුණාද? නෑ නෑ නෑ. අනේ නෑ. පව්වේ ඔෆිස්. ඒ කියන්නේ මං හිතන්නේ ඒගොල්ලන්ට මට සැලරි එක ගෙවලා ඒගොල්ලන්ට කිසිම ලාභයක් උනේ නෑ. ඉතින් මේ මට මං අම්මට ඉස්සෙල්ලාම කිව්වා අම්මා මට බෑ මේක නෙමෙයි මට තේරෙනවා. ඉතින් මට ඔෆිස් එකේ ඉඳද්දී මට තේරෙනවා ඒක මගේ ඇඟේ නෑ කියලා. හරිද? ඉතින් මම ඒ කාලේ මම තේරුම් ගත්තේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා මිනිස්සුන්ට කරන්න බැරි දේවල් තියෙනවා හැබැයි දැන් කාර්කේ වැඩට යනවා ආතල් ඉතින් සුපස්ටාගේ කාර්කම් වුණා කාර්කේ හොඳට ඒ කාලේ කිරිටොයියෝ වානේ තියෙනවා උදේ නැගිල මේ නැගලා ඉතින් හොඳට ටයිට් එක දාලා ඔක්කොම කරලා ඉතින් ගිහිල්ලා මම මේ ඔෆිස් එකේ වැඩ කරා ඒ වුණාට අර අර ඒකෙන් ඉතින් මට එහෙම ලොකු දෙයක් කරා ඔව් සහ ඒ කියන්නේ අර සැලරි එක හම්බුණාත් ඉතින් මට ඒක ඇත්තටම අර හදවතට එකගම අර කිසිම සතුටක් නැහැ ඊපස්සේ මං අම්මට කිව්වා මේ අම්මා තමයි ඇත්තට කැමති වුණේ නැත්තේ මම ජොබ් එකෙන් මේ අයින් වෙනවා කිව්වම මේ අප්පච්චි අප්පච්චිට තේරුම් ගත්තා මොකද අප්පච්චි ඉතින් කලාවේ ඉඳලා තියෙනවනේ එයා දන්නවා ඒකේ වැඩේ කොහොමද වෙන්නේ කියලා ඊපස්සේ මං අම්මට මට මතකයි මම අම්මට කිව්වා අම්මා මේ මේමයි මට මම මියුසික් කරලා මම මාසෙට 10,000ක් හම්බ කරත් මම ඒක හිත සතුටින් නම් අම්මා හම්බ කරන්නේ අම්මා ඒකගෙන බය වෙන්න එපා කියලා මං කිව්වා. ඉතින් අම්මා මුලදී පොඩ්ඩක් ඒත් අකමැති වුණා. මොකද එයාට ඉතින් අර ආසයිනේ අර අම්මලගේ ආසාවක් තියෙනවනේ උදේ නැගිටලා පුතාව නැගිටවලා ටයි එක ඇඳගෙන එළියට යනකොට ඉතින් අම්මට අපේ අම්මටත් ඒක දෙන්නේ නැති. ඉතින් දැන් ඉතින් මම දැන් මම යනවා මගේ බෑන්ඩ් එකත් එක්ක වෙඩින්ස් කරන්න උදේට. හොඳට කෝට් එක කෝට් එක දාලා යනවා. ඒක නම් බස්තර නිල්ල දැන් ඉතින්. බස්තර නිල්ල. මේ වෙනම ගෙදෙන දැන් කෝට් එකක් දාලා යනවා. කෝට් එකක් දාලා යන්නේ. ඉතින් එහෙම ඉතින් මම දැන් ඉතින් මගේ ලයිෆ් එක ගැන මම සතුටුයි. අනිවාර්යයෙන්ම. මම ෆුල් ටයිම් මියුසිෂන් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් දැන් ඉතින් ප්‍රශ්න නැහැ විතර.
මංගිතනවා හැම අම්මා තාත්තා කෙනෙක්ම කැමති කවුරුත් අම්මා තාත්තා කෙනෙක් වැරදියට නෙවෙයි මේ වරදවා නෙවෙයි කියන්නේ මේ මේ දිවල් වලට යන්න එපා කලාවට යන්න එපා එහෙම කියලා කියන්නේ ඒක සමට ඒගොල්ලන්ගේ පරම්පරාවේ අධ්‍යක්ෂිමුත් එක්ක නමුත් අද පරම්පරාවේ දෙයක් ඉගෙනගෙන ඊට පස්සේ කලාවට යන ළමයෙක්ට හොඳ ස්ථාවරත්වයක් හදා ගන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් අර ඉස්සල කියු වචනෙත් එකතු කරගන්න යම් කිසි දෙයක් ඉගෙනගෙන තිබීම වටිනවා හරි ඒ කියන්නේ සංගීතයට අමතරව තව දේකුත් තියෙනවා නම් ඒක ගොඩාක් වටින දෙයක් ඉතින් ඒකෙන්ද තමන්ගේ දරුවා උත්සාහ කරනවා නම් කලාවට යන්න හොඳින් හිතලා බලලා ඒ අවශ්‍ය කරන මාර්ගය හදලා දෙන්න දේකුත් ගන්නලා ඒකත් අපි කියන්න ඕනේ අනිවාර්යයෙන් පියත් දැන් ඔයාගේ ලයිෆ් එකේ මොකද්ද ඔයා චිල් එකේ ඉන්නවා කියන්නේ මොකද්ද ඔයාගේ චිල් එක මගේ චිල් එකද මගේ චිල් එක තමයි මගේ කාමරය ඇතුළට වෙලා গিටාර් එක ගගහ සින්දුවක් හදන එක තනුවක් හදන එක තමයි ඉතින් මගේ චිල් එක. ඒක තමයි මගේ චිල් එක. මම ආස ගේ ඇතුළට ලයින්න. මම ආස එළියේ එහෙම යන්න. නමුත් මට at the end of the day මට ගේ ඇතුළට එන්න ඕනේ. රෙගුලර් කේස් එකක් තියෙනවා. ඔව් මගේ එහෙම කේස් එකක් තියෙනවා. මට ඕනේ ඇවිල්ලා කාමරේට වෙලා එක්කෝ ඇඳට වෙලා උඩ බලාගෙන හරි ඉන්න තමයි මං ආස සහ গিටාර් එක ප්ලේ කර කර ඉන්න මියුසික් සම්බන්ධ දේවල් ටිකක් ඉගෙන ගන්න. වෝකල් ප්‍රැක්ටිස් කරන එක තමයි මගේ ආදර්ශ එක. වාගේ චිල් එක සාමාන්‍ය නැති වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඔය චිල් එක නැති කරගන්නේ ඔයා මගේ චිල් එක නැති වෙන්නේ අපේ ගෙදර සද්ද බද්ද වැඩි වුණාම මට ටිකක් ඒක දරන්න අමාරුයි. සහ මගේ මට මං ගොඩක් අර ඒකට කියන්නේ චිල් එක නැති ෆ්‍රස්ට්‍රේට් වෙනවා වගේ. ඒ වෙන්නේ මේ මම මෙලඩි එකක් හදා හදා ඉඳද්දි මට එළියෙන් සද්දයක් આવුවොත් මට ඒක මාර අවුල් යනවා. ඒ කියන්නේ මට තරහ යනවා එතකොට. මේ අර ඉන්නේ අපි වෙනම මූඩ් එකක ඉන්නේ. එතකොට සාමාන්‍ය අපේ මම ඉන්න පරිසරයේ ටිකක් සද්දබද්ද වැඩි. මම දැන් මගේ අක්කගේ කොහෙද පදිංචි? මම කැලණි ඉන්නේ. මගේ අක්කගේ ළමයි දෙන්න පොඩි බබාලා දෙන්නෙකුත් ඉන්නවා දැන් ගෙදර. ඉතින් ඒගොල්ලොත් පොඩක් සද්ද කරනවා. නැත්තම් සාමාන්‍ය මට වෙන ගොඩක් ලාඩ වෙන දේවල් තමයි මම මෙලඩියක් හදද්දි එළියෙන් ඉතින් චූම්පාන් එකක් හරි යනවා. එතකොට ඉතින් එපා වෙනවා ඉතින්. ඒක තමයි ටර්න් ඔෆ් වෙන නැත්තම් මරු ඉතින්. දැන් පියත් රාජපක්ෂ තරහ යන කෙනෙක්ද? ඔබ අඳුන්වන්නේ කොහොමද ඔබේ චරිත ලක්ෂණේ මොකද්ද ඔබ සාමාන්‍ය පිළිගට නම් පේන්නේ නෑ 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 මට එහෙම තරහ යන්නේ නැහැ හැබැයි තරහ යන්නේ නැහැ කියන්නත් බෑ මේ මං හිතන්නේ මට වැඩ වැඩි වුණාම මට තරහ යනවා නැත්තම් මං හරි ආසයි ඉතින් මෙහෙම දැන් සාමාන්‍යයෙන් දැන් මාවත් එහෙම තරහ යනවා පේන්නේ නැති කෙනෙක් හැබැයි ගෙදර කට්ටිය දන්නවා ඕ නෑ නෑ මට තරහ යනවා සමහරක් වෙලාට මේ සහ ඩ්‍රයිව් කරද්දි තරහ යනවා ඒ දෙක තමයි ඉතින් ඩ්‍රයිව් කරද්දි තිය ලංකාවේ පාරවල් වල තරහ නොගියොත් කියන්නේ අපිව දැකලා අනිත් මිනිස්සුන්ට තරහ යනවා ඇති අපිටත් තරහ යනවා ඒ කියන්නේ අපි දෙගොල්ලම තරහින් තමයි පාර ඉන්නේ තමයි ලංකාවේ සාමාන්‍ය පාරක ස්වභාවය මේ ඊළඟට ගායනා කරන ගීතය ගැන කතා කරද්දි මම හරි ආසම පද රචනයක් හරි ආසම කොටසක් තියෙන තැනක් තමයි මේකේ තියෙනවා දවසක් කේවි අපි අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේදී ළඟින් නුඹ හිටියොතින් ඇති සුන්දරම පදමාලාවක් සුන්දර පද එකතුව කවුද මේක ලිව්වේ ඒක මනු අයියේ මේක ලිව්වේ මෙහෙමයි ඔක ලියුනේ ඉස්සෙල්ලාම මේ මම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක වලියක ඉන්නකොට තමයි මේ සින්දුව ලියුනේ ඒ කියන්නේ ඔව් දෙන්නම දුකෙන් ඉන්න අවස්ථාවක ලියවෙච්ච සින්දුවක් මේ ඒකෙදි මම ඉස්සෙල්ලාම ලියන්න ගියේ කොච්චර කරත් මදි කියන එක තමයි මම ලියන්න ගියේ හරිද ඊට පස්සේ ඒක එක එක තැන් වලට ගියා ඒ සින්දුව එක තැනකදී ඒ කියන්නේ මම මේ ඒක මමයි තව නංගි කෙනෙකු එකතු වෙලා තමයි ලිව්වේ සඳුනි කරුණාරත්න ඇයවත් සඳුනි කරුණාරත්න ඇයවත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා සඳනී නෙමෙයි සඳුනි ඒ නංගි තමයි මගේ මට සාමාන්‍ය ලිරික්ස් වලින් එයා උදව් කරනවා ඉතින් මම එයාට කිව්වා නංගි මේ අපි ඉස්සලාම එක පොඩ විරහව පැත්තෙන් ලියමු කියලා ඊට පස්සේ මම පර්සනලි මගේ ලයිෆ් එක මං කැමති පොසිටිව් දේවල් වලට මම මේ ෆිල්ම් එකක් උනත් බැලුවොත් මට ආස අර අන්තිමට මේ දෙන්නෙක් එකතු වෙන ඒවා කවුරුත් නොමැරි ඉන්න ෆිල්ම් වලට තමයි මං ආස. ඉතින් ඊපස්සේ මං කිව්වා නෑ එහෙම එකක් අවශ්‍ය නෑ අපි නිකන් ලියමු මේ කියන්නේ අසීමාන්තික ආදරයක් නිකන් කවදා හරි ඒකේ ඉස්සෙල්ලාම මම ලියන්න ගියේ දවසක් කේවි නිකන් ඔබත් මිය දෙයි මමත් මිය දෙයි හැබැයි ඔබ මිය දෙන්න මොහොතකට කලින් මාමිය දුනොත් ඇති වගේ එකක් තමයි ලියන්නේ. ඊට පස්සේ මට හිතුනේ නිකන් මල්බර වැඩි කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ අපි ඊට වඩා නිකන් තවත් සුබවාදී දෙයක් මිනිස්සෙක්ට දෙන්න හදමු මේ දවසක් කේවි අපිත් අපේ හීනවලට. ඒ කියන්නේ ඇත්තට මේ ඒ ලයින් එක මමයි ඒ නංගි නිකන් 50-50 වගේ ලිව්වේ. ඊටම සුන්දරයි. මේක සුන්දරම කොටසක් ඒකම මම හිතනවා හේතුවක් මේ ගීතය ඉදිරියට යාමට පද රචනය ප්‍රබල වුණාම
ඒ ගීතයක තියෙන පැවැත්මත් ඒ වගේම තමයි. හරි එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව ඒ දවස් අද ඇවිල්ලා තියෙන්නේ අපි දවස් විඳගමු. ගැයුපෙම් වදන් දෝරේ ගලා ගියා දෙන් නුඹෙන් මං විඳිමි ඇඟුමන් මහද නිවාලනා දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති ජීවිතයේ තැන් තිබුණා පිටම පිවම නැති වුණා ඒ ගැන මං හිතන විට කඳුලක් උනනව මට නොදැනීම ඔබ ඉඳම ගැයුපෙන් වදන් දෝරේ ගලා ගියා දෙන් නුඹෙන් මං විඳිමි ඇඟුමන් මහද නිවාලනා දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් හිටියොතින් නැති දවසක් නැවි අපිත් අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති දැන් අපි ඒ සුන්දර ගීතයෙන් පස්සේ තමයි සුන්දරම මාතෘකාවකට එමු. දැන් තරුණ පරම්පරාවේ විශේෂයෙන්ම කලාකරු සහ කලාකාරිනියක් ආදරය කරනවා නම් ඔවුන් වැඩිපුර ඒක එළිදක්වන්නේ නැහැ. ඔවුන් හිතන කාරණාවක් තමයි දැන් කෙල්ලගේ ෆෑන් බේස් එක මේ පැත්තෙන් නැතිවී කොල්ලෝ කැමතිවි කොල්ලගේ ටාස කරන කෙල්ලෝ ටික මේ පැත්තෙන් නැතිවී කියලා ඔක නිකන් කොහොමත් රහසිගතව තමයි කරගෙන යන්නේ. නමුත් දැන් ඔබ සඳනිත් එක්ක මේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තම සඳනි අපි කවුරුත් අඳුරන ආදරණීය රංගන ශිල්පිනියක් එතකොට නිරූපිකාවක් මේ හැමතැනම ඉන්නෝ. හැබැයි ඔබ උත්සවවලට ෆොටෝ ෂූට් මේ හැමදේම ඔබ සමාජ මාධ්‍ය හැමතැනම මේක කිසි ප්‍රශ්නයක් නැතුව එළි දැක්වුවා. ඔයාට ඒක හිතුනේ නැද්ද එහෙම එතකොට? ඕගලන්ට ඒ ප්‍රශ්නේ ආවේ නැද්ද? නෑ නෑ එහෙමයි. ඕක උනේ ඇත්තනම් මුල් කාලේ මම වැඩි කැමති නෑ එහෙම මේ මෙහෙම රිලේෂන්ෂිප් එකක් තියනවා නම් මම වැඩි ඒක එළියට එහෙම කියන්න කැමති පුද්ගලයෙක් නෙමෙයි. ඒක මම ස්කූල් කාලේ ඉඳන් එහෙමයි මේ මොකද මේ මට ඇත්තට මේක මේ අම්මටයි තාත්තටයි දැනගන්න එක මට හෙන ඔක්වර්ඩ් වගේ නිකම් මට කෙල්ලෙක් ඉන්නවා වගේ මොනවා අපේ පුතාට කෙල්ලෙක් ඉන්නවා වගේ එකක් වගේ ඔළුවේ තියෙන ඒක අවුල් ඊට පස්සේ කොහොමාරි මේ ඒක ඒ කියන්නේ ඒක නම් සඳනිම තමයි කිව්වේ මේ ඉතින් අපි දෙන්න දැන් ටික කාලයක් අතර මේක අපි මුල් කාලෙම එහෙම ලොකුවට පබ්ලිෂ් කරෙත් නැහැ සහායකෙන් අපිට එහෙම අර වෙන මොකක් හරි පොපියුලර් වෙන්න හරි එහෙම මොන හරි මයිලේජ් එකක් ගන්න බලාගෙන කරපු වැඩක් නෙමෙයි. දැන් අනිවාර්යයෙන්ම එහෙම ආදරේ කරන්නේ නැහැ. මම දන්නේ මම නම් එහෙම ආදරේ කරන්නේ නැහැ. එයා සඳනිත් එහෙම නැහැ. ඉතින් ඒක පහු වෙන්න ඉතින් අපි දෙන්න කොහේ හරි ෂූට්ස් වලට ගියොත් එකට යනවා. ඊට පස්සේ අපි මගේ වැඩවලට යනවා. යාගේ වැඩවලට මම යනවා. ඉතින් එහෙම මම හිතන්නේ සමාජගත වුණා. ඉතින් එහෙම තමයි උනේ. ඔබ ඇය වඳුනගන්නේ ඔබේ රූප රචනයකට ඇවිල්ලාද? පළවෙනි රූප රචනය මගේ ප්‍රියාවි. මගේ පළවෙනි සින්දුවේ ෂූට් එකේදී තමයි මට සඳනිව හම්බුනේ. ඉතින් එතනින් පස්සේ තමයි ඉතින් දැන් මොකද්ද ඔබ වඩාත්ම ගේ ප්‍රිය කරපු ගති ලක්ෂණේ මොකද්ද ඔබට හිත ගිය තැන? ඔව් කවුද ඔබද ඇහුවේ? ඔබ තමයි මම හිතන්නේ. නෑ 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 සඳනිය ඇහුවේ. සඳනිය ඇහුවේ. මේක අපූර්ව ආදර සම්බන්ධතාවයක්. නෑ නෑ ඒක මේ ඒකනේ මම ඒක අද ගෙදර ගිහලා ඔයා ගෙදර යන්නේ ආය ගිල ගුටි කනවද නැත්නම්? නෑ 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 එහෙම මොනවා ඇත්තද? ඒ කියන්නේ එහෙම වුණේ
දැන් විහිළුවක් නෙවෙයිනේ නෑ 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 විහිළුවක් නෙමෙයි ඒ කියන්නේ දැන් මෙහෙම සඳනියව දැක්කම ඉතින් සඳනිය අසනයි මං එකවලදී සඳනිය පට්ටලස්ස නෑරු ඉතින් මම හිතුවේ ඉතින් එයා මගේ රීච් එකේ නෑ ඉතින් සඳනිය පට්ටලස්ස නෑ ඉතින් මම ඉතින් මම පව් කියන තැන හිටි මං නෑ නෑ මම මම දැන් පළවෙනි දවසේ හම්බුණාම මට මතකයි ෂූට් එකේදී මම පොඩ්ඩක් මේ කතා බහ කරන්න හැදුවා ට්‍රයි ඒ කියන්නේ කතා බහ කරන්න මට අසුණා ඉතින් මිනිස්සුන් මං කොමනත් මං වට කියන මං හරි ආසෙ මිනිස් එක ෆිට් එකේ ඉන්නේ मिश्र पास मट अर ज्ञान लोक अरुम कथा पास लोक फिटकने तर यदा मंगर लसन मैं शूट मंगल सैलकूं का नैन अई अम्मा दिन्न आंटी लसन कथा गिरा पास मैं कुमारी සඳනී මට මෙසේජ් එකක් දාලා තිබ්බා හායි හරි මොකක් හරි නෑ යන්නේ ඉමෝජි එකක් කියලා තිබ්බේ ඊට පස්සේ ඒත් ලොකුවට කන්වර්සේෂන් එක ගියේ නෑ හැබැයි සඳනී දන්න මගේ යාළුවෙක් ගෙන් සඳනී අහලා තිබ්බා මේ පියත් මෙහෙම තනිකරද සීන් එක දාලා තිබ්බා ඊට පස්සේ මට යාළුවෝ කිව්වා මසම් මෙයා පොඩ්ඩක් ඉන්ට්‍රස්ටඩ් වගේ උඹ ගේමර බෑපන් කියලා ඊට පස්සේ ඉතින් කොල්ලා බැට් එක අරගෙන ගියා ඉතින් अनागत අවබෝධයෙන් හොඳට ඉස්සරහට යන්න තව ඉතින් මේ කල් තියෙනවා දෙන්නම ශේෂ්ත්‍රයේ ඉදිරියට යන ගමන් ඉන්නේ වැටි ක්‍රගෙන යන්න ඒකත් හොඳ පන්නරයක් නේ දෙන්නෙක් මෙම් ඉන්නකොට නිකන් උදව් වෙන්න ඕන නෑ නෑ එයත් සඳනිවත් ආදරෙන් මතක් කරන උනේ එයත් මාර සපෝටිව් මගේ දේවල් වලට සහ මමත් එහෙම තමයි ඒ කියන්නේ අර මම හිතන්නේ ඇයට අවශ්‍ය කික් එක මම දෙනවා මට අවශ්‍ය කික් එක එයා දෙනවා මොනවද මේ දැන් මං අහපු ප්‍රශ්නේ උත්තර ආනේ මොකද්ද ඔබ සඳනිගේ කැමැතිද मंगे मंगे वेमती मैं जेनुन आदर मुखाने मगे दिन मगे वॉइस कमतीम ओ एक मगे वॉइस प्रोग्राम वेडी पोडा कट आगे मट हिमल पुर्दे मम सामान मगे लाइफ अत्र मगे मे राजपक्षमती මන් දන්නවා මේ වටපිට වෙන කට්ටිය කියනවා හරි සතුටුයි පියට්ට මෙහෙම දැන් සිද්දුට එකක් තියෙනවා පියත්ව දැන් ෂෝ වලට ඉල්ලනවා පියත් දැන් බෑන්ඩ් එක ගහනවා පියත් දැන් ඉස්සරහට එනවා ඒ සතුට අපිටත් තියෙනවා මොකද මගේ කටින් මට කියන්න පුළුවන් වුණා සිරස සුපර් ස්ටාර් කිරුළු දිනාගත්ත පියත් රාජපක්ෂ කියලා මං හරි දුක් වුණා අවුරුදු 6ක් පුරාවට පියත්ගේ ගීතෙ ඉන්නේ නැති කොට මං ඇත්තටම දුක් වුණා නමුත් අද බොහොම සතුටින් මගේ ගෙදෙට්ට ඇවිල්ලා මේ විදිහට ප්ලේන් ටයි සින්දු දෙකයි වැඩසටහනට සහභාගී වෙනකොට තමන්ගේ ගීත ටිකත් එක්ක ඒක සතුටට කාරණාවක් දෙන්නටම සුබ පතනවා ඉස්සරහට යන්න කියලා පියත් බොහොම ස්තුතියි මගේ මේ වැඩේට ආවට මේ වැඩේ සුන්දර කරන්න ඔබේ බෑන්ඩ් එකට ඔබේ පෞද්ගලික ජීවිතේ ඔබේ සංගීත ජීවිතේ හැමදේම හොඳින් කරන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා Thank you මනු අයියේ ඔයාලටත් සුබ පතනවා ඔයාගේ වැඩ කටයුතු සීලොම දේ सर्व सर्व प्रकार सार्थक मम गोड़ा खादर चारित थैंक यू मट इनवैट कराट जैन जय सह अंदर अनिवार्यों मेचर अभी मम बहुम प्रियकर्ण कटहांडा हाँ अपूर्व तिब
ඉතින් ඒ අපූර්වත්වය සමග අපි ගීත නිර්මාණයකින් ඉදිරියේදී හම්බ වෙමු. මම මේ කතා කරගෙනට මතක් වුණා සිරි සුපර් ස්ටාර් සීසන් 7 අවසන් දවසේ සිටියේ නිලාන් හෙට්ටිආරච්චි බාෂි මදුබාෂිනි නෙල්කතිලිනි නෙල්කතිලිනි ඔයයි. අදෝ නිලාන් හෙට්ටිආරච්චිත් අද වෙනකොට අපි දන්නවා බාෂි මදුබාෂිනිත් නෙල්කත් ඒගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් හැමදෙනාටම බොහොම ස්තුතියි. හරි එහෙනම් අද දවසේ වැඩි අවසන් කරන්න සූදානම්. ඉතින් බොහොම ස්තුතියි මේ වැඩි බලන යෝජනා චෝදනා ඉදිරිපත් කරන හැමදෙනාටම. ඔබේ පණ්ඩරෙන් තමයි මේක මේ විදිහට ඉස්සරහට අරන් යන්නේ. හැකික්මනින් ආය හමු වෙමු අපි තවත් ප්ලේන් ටික රස බලන ගමන් සුන්දර ගීතාවලියක් අහන්න මේ වගේ සුන්දර සහෘදයන් සමග මෙතන වාඩි වෙලා මේ රසය විඳ ගන්න හැකික්මනින් හමු වෙමු. ජය වේවා පරිස්සමෙන් ඉන්න මම මනුරංග විජේසේකර. බොඳ වෙලා පිටු පුරා ලස්සන රුවක් මැවිලා හැඟුම් පිරෙන මුළු රැයක් පුරා ලංවදි දුලන දෑස් යුග බැඳීලා ඔබ ළඟින් නිදින විට දීමා ඔබ දුන් සිහිනයක් වීලා ඔබ තෙමු දෙකොපුල් වියලීලා ඔබ නැගු හසර මතකයක් වීලා ප්‍රියාවී ඔබ සිහිනයෙන් ලංවී සිපගන්න සැරසෙද්දී ඔබ යලිත් සැඟවෙවි ප්‍රියාවි ඔබ සිහිනයෙන් ලංවී අතගන්න සැරසෙද්දී ඔබ යලිත් සැඟවෙවි සැබෑ නොමවන සීනයක් නිසා සිතක් නලවන සැනසුමක් නොදීලා පැතුම් බිඳලන මතකයක් නිසා සීනතරම බේරුව මැකීලා ඔබ ළඟින් නෙදිනා විට දීමා ඔබ දුන් සිහිනයක් වීලා ඔබ තෙමු දෙකොපුල් වියලීලා ඔබ නැගු හසර මතකයක් වීලා ප්‍රියාවි ඔබ සිහිනයෙන් ලංවී සිපගන්න සැරසෙද්දී ඔබ යලිත් සැඟවෙවි ප්‍රියාවි ඔබ සිහිනයෙන් ලංවී අතගන්න සැරසෙද්දී ඔබ යලිත් සැඟවෙවි. හයි කතා දෙකක් නෑ ලංකාවේ තියෙන ලෙමන් පෆ් අතරේ ස්වභාවික ලෙමන් රස ගැන්වීමේ අමුද්‍රව්‍ය පමණක් ඇති එකම ලෙමන් පෆ් එක මැලිබන් ලෙමන් පෆ් විතරමයි. කෘතිම වර්ණක ඇත්තම නෑ. Malibu lemon puff. Chill with the lemon.